ආයුබෝවන් හැමෝටම දරුවනේ අපේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් අදියරක් එක්ක ඔයාලව ආදරෙන් අද දවසේ වැඩසටහන සඳහා පිළිගන්නවා. ඉතින් දරුවනේ පාඩම පටන් ගන්න කලින් ඔයාලා දන්නවා අද අපිට කතා කරන්න දෙන පාඩම තමයි 10 සහ 11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය සංග්‍රහයේ විෂය යටතේ තියෙන මග විසිතුරු නැමැති සැලලිහිණි සංදේශය පිළිබඳව තමයි අද අපිට දීර්ඝ සාකච්ඡාවකට භාජනය කරන්න තියෙන්නේ. ඉතින් ළමුන් සංඛ්‍යාව තවමත් අඩු මට්ටමක පැවතෙන නිසා ඔයාලා හැකිතා ඉක්මනින් දරුවනේ ලින්ක් එක ෂෙයා කරන්න දරුවන්ට ඉක්මනින් ජොයින් වෙන්න කියන්නේ. ඉතින් ඔයාලගේ යාළුවන්ව ජොයින් කරගන්නකම් අපි මග විසිතුරු පද්‍ය පන්තිය රස විඳිමු. Thank you.
ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා අපේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් විශිෂ්ට අධ්‍යයනයක් සඳහා එසේනම් දරුවනේ මේට ප්‍රථමව ඔයාලා අද අපිට කතා කරන්න තියෙන පාඩමට අදාළ පද්‍ය පන්තිය රස විඳින්න ඇති එසේනම් අද අපිට කතා කරන්න තියෙන දරුවනේ 10 සහ 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ විශ්වවිද්‍යාලයේ තියෙන ඉතාමත්ම සුවිශේෂී පද්‍ය පන්තියක් තමයි සැලලිහිණි සංදේශය කියලා කියන්නේ. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ මග විසිතුරු නැමැති සැලලිහිණි සංදේශය පිළිබඳව. එසේනම් මෙතන 10 වසරේ සිසුන් ඉන්නවා 11 ශ්‍රේණියේ සිසුන් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලන්ටම කියන්නේ දරුවනේ අද පාඩම අවසාන වෙනකන් සාවධානව අහගෙන ඉන්න දරුවනේ ඉතාමත්ම සුවිශේෂී ලෙස මේ පාඩම අපි අවසන් කරන්නට ඕනි. ඉතින් තවමත් ඔයාලගේ යාළුවන් එකතු වෙන්නේ නැත්නම් දරුවනේ ඉක්මනින් එයාලට එන්න කියන්න දැන් අපි පාඩම පටන් ගන්නයි යන්නේ. එහෙනම් මග විසිතුරු නැත්නම් සැලලිහිණි සංදේශය. සැලලිහිණි සංදේශය ගැන කතා කරනකොට දරුවනේ මේ සැලලිහිණි සංදේශය ඔයාලට මේ නවින්ම තේරෙනවා මොකක් ගැනද අද පාඩම කතා කරන්න කියලා. පොදුවේ ගත්තහම අපි අද කතා කරන්නේ එක්තරා ආකාරයක නිර්මාණයක් වෙච්ච පද්‍ය පන්තියක් පිළිබඳව සංදේශයක් පිළිබඳව. එහෙනම් අපි අද මේ පාඩමේදී නිපුණතාවය විදිහට ගන්න දරුවනේ සාහිත්‍ය නිර්මාණ පරිශීලනයේ රසස්වාදයේ සහ විචාරයේ පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරයි. එහෙනම් මේ පාඩම සිංහල සාහිත්‍ය රසස්වාදයේ සහ විචාරයේ කියන කොටස් වලට අදාළ වෙන පාඩමක්. ඊට පස්සේ අපි මේ පාඩමෙන් අද ඉගෙන ගන්න මොනවද? සැලලිහිණි සංදේශයේ පසුබිම විස්තර කරනවා, කවිවල අර්ථයේ ලිහිල් බසින් ඉදිරිපත් කරනවා, නියමිත සංදේශ කවිවල කාව්‍යෝ ප්‍රක්‍රම හඳුනා ගන්නවා, පද්‍ය පන්තියේ රසවත් අවස්ථා මතකොට දක්වනවා, ඒ වගේම නියමිත සංදේශ කවි රස විදිමින් විචාරය කරනවා. මෙන්න මේ කොටස් ටික තමයි දරුවනේ අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ මග විසිතුරු නැමැති සැලලිහිණි සංදේශය කියන පාඩම හරහා. එතකොට මේ මග විසිතුරු නැත්තම් සැලලිහිණි සංදේශය මග විසිතුරු පද්‍ය පන්තිය උපුටාගත් කෘතිය වන්නේ සැලලිහිණි සංදේශය. එහෙනම් දරුවනේ අදාළ වැදගත් දෙයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න. ඒක අපි කියන්න ඕනේ නැහැ දරුවනේ. විශේෂයි කියලා තියෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක නෝට් ඩවුන් කරගන්න. ඊට අමතරව සුවිශේෂී කරුණු තියෙනවා නම් මම කියන්නම් දරුවනේ. එතකොට ඔයාලා නෝට් ඩවුන් කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ දරුවනේ දැන් අපි කිව්වේ මග විසිතුරු පද්‍ය පන්ති උපුටාගත් කෘතිය තමයි සැලලිහිණි සංදේශය. සැලලිහිණි සංදේශය. ඊට පස්සේ කතා කරනවා මොකද්ද සංදේශ කාව්‍යයක් කියන්නේ? මොකද්ද සංදේශ කාව්‍යයක් කියන්නේ? සංදේශ කාව්‍යයක් කියන්නේ මෙන්න මේකයි. කිසියම් කෙනෙකු දූත මෙහෙවරෙහි යොදා සංදේශයක් හෙවත් අස්නක් නිශ්චිත ස්ථානයකට යවනසේ රචනා කරන කාව්‍ය විශේෂයට අපි කියනවා සංදේශ කාව්‍ය කියලා. සංදේශ කාව්‍ය කියලා. සැලලිහිණියක දූතයා කරගෙන රචිත නිසා මෙය සැලලිහිණි සංදේශය කියලා කියනවා. එහෙනම් මේ සැලලිහිණි සංදේශයේ දූතයා වෙන්නේ දරුවනේ සැලලිහිණිය කියන පක්ෂිය. සැලලිහිණිය කියන පක්ෂිය. එතකොට මේ ඡායාරූපෙමගින් දිස්සෙන දරුවනේ සැලලිහිණියෙක්ව. ඊට පස්සේ දරුවනේ මේ සැලලිහිණි සංදේශය රචිත යුගය කෝට්ටේ යුගයයි. එවකට රජු වූයේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඊට පස්සේ දරුවනේ මෙතන කියන්න ඕනේ විශේෂම දෙයක් තමයි සිංහල සාහිත්‍ය ස්වර්ණමය යුගය තමයි දරුවනේ කෝට්ටේ යුගය කියලා කියන්නේ. කෝට්ටේ යුගය කියන්නේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ගොඩක් ළමොන් හිතාගෙන ඉන්නවා දරුවනේ මේ සිංහල සාහිත්‍ය ස්වර්ණමය යුගය කුරුණෑගල කියලා. අන්න ඒ කුරුණෑගල සහ කෝට්ටේ යුගය අතර තමයි පොඩි ප්‍රශ්නයක් යන්නේ. නමුත් නිවැරදි එක තමයි සිංහල සාහිත්‍ය ස්වර්ණමය යුගය කෝට්ටේ යුගය. එහෙනම් සිංහල සාහිත්‍යයට අත්‍යවශ්‍ය ගද්‍ය සහ පද්‍ය කොටස් වැඩි වශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ කෝට්ටේ යුගය වෙනකොට. ඊට පස්සේ දරුවනේ මේ සැලලිහිණි සංදේශයේ කතුවරයා තමයි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්.
ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. ඇයි මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට ෂඩ්භාෂා පරමේශ්වර කියලා නාමයක් ලබා දුන්නේ? විශේෂ නාමයක්. දරුවනේ මුන් වහන්සේ මේ වන විට භාෂා හයක් ඉගෙනගෙන තිබුණා. අන්න ඒ නිසා තමයි ෂඩ්භාෂා පරමේශ්වර කියන අනර්ථ නාමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ව හඳුන්වලා තියෙන්නේ. ෂඩ්භාෂා පරමේශ්වර යන උපාධි නාමයෙන් මේ හිමියන් හඳුන්වලා දීලා තියෙනවා. එවකට මේ හිමියන් භාෂා හයක් දැන සිට තියෙනවා. එනම් සංස්කෘත, ප්‍රකෘත, මාගාදී, අපභ්‍රංශ, පෛශාසි සහ ශෞරසේන යන භාෂා හය තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ඒ සමය වන විට ඉගෙනගෙන තිබෙන්නේ. එහෙනම් දරුවනේ මෙන්න මේ භාෂා හය පිළිබඳවත් පොඩි සඳහනක් කරගන්න. ඊට පස්සේ තියෙනවා දැන් මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ එක කෘතියක් නේ දරුවනේ දැන් මේ සැලීනි සංදේශය කියලා කියන්නේ. එතකොට සැලීනි සංදේශයේ රචකයා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වෙද්දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැනත් අපි පොඩ්ඩක් මේ පාඩමේදී සාකච්ඡාවට බඳුන් කරන්න ඕනේ. ඒ අනුව දැන් අපි කතා කරනවා මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මුල්ම කෘතිය මොකක්ද කියලා. මුල්ම කෘතිය මොකද්ද? කෘතිය පරේවි සංදේශ. ඒකත් සංදේශ කාව්‍යයක්. එහෙනම් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ මුල්ම කෘතිය වෙන්නේ පරේවි සංදේශය. පරේවි සංදේශය. ඊට පස්සේ කතා කරන්න ඕනේ මේ ශ්‍රී රාහුල හිමියන්ගේ වෙනත් කෘති මොනවද කියලා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නිර්මාණය කරපු වෙනත් කෘතීන් මොනවද කියලා. මොනවද? පරේවි සංදේශය, සැලලිහිණි සංදේශය, කාව්‍ය ශේඛරය, පංචිකා ප්‍රදීපය, බුද්ධි ප්‍රසාදිනි. එහෙනම් එක්සෑම් එකේ දරුවනේ සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන 3rd පේපර් එකට තුන්වෙනි කොටසට අනිවාර්යෙන් මේ කෙටි ප්‍රශ්න වලට මෙන්න මේ දේවල් වලින් මෙන්න මේ පොයින්ට් අලලා තමයි ඔයාලගෙන් ප්‍රශ්න යොමු කරන්නේ. එහෙනම් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ වෙනත් කෘති පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම මේ හැම පුද්ගලයෙක්ගේම විශේෂතාවයක් තමයි දරුවනේ හැම දෙයකම ප්‍රථම, හැම දෙයකම මුල්ම කෘතිය, මුල්ම නිර්මාතෘ, අන්න ඒ වගේ අර ප්‍රථමයෙන්ම සිටින දේවල් හොඳින් පාඩම් කරගෙන ඉන්න ඕන. මොකද ඒ කොටස් තමයි වැඩියෙන්ම අහන්නේ. එතකොට මෙතනදී ශ්‍රී රාහුල හිමියන්ගේ මුල්ම කෘතිය තමයි පරිවි සංදේශය කියලා කියන්නේ. අන්න ඒ වගේ සුවශේෂී කරුණු මතක තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අන්වර්ථ නාමයන්, මේ පුද්ගලයා හඳුනනපු අන්වර්ථ නාමයන්. මෙතන නම් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට උපාධි නාමයක් දීලා තියෙනවා. මොකද්ද? ෂඩ්භාෂා පරමේශ්වර කියලා. ඒකට හේතුව තමයි මුන්වහන්සේ ඒ වන විට භාෂා හයක් ඉගෙනගෙන සිටියා. මොනවද? සංස්කෘත, ප්‍රකෘත, මාගාදී, අපභ්‍රංශ, පෛචාසි සහ ෂෞරසේන. ඊට පස්සේ මේ ඡායාරූපේ මගින් දිස්සෙන දරුවනේ සැලලීන සංදේශයේ කව පේජ් එක. ඊට පස්සේ ලෝක ඉතිහාසයේ අපට හමුවන මුල්ම සංදේශ කෘතිය. මෙන්න මේකත් ගොඩක් වැදගත් වෙනවා. මේ මුල්ම, ප්‍රථම, අන්න ඒ වගේ දේවල් තමයි දරුවනේ අපි පාඩම් කරන්න ඕනේ ගොඩක් වෙලාවට. ලෝක ඉතිහාසයේ අපට හමුවන මුල්ම සංදේශ කෘතිය තමයි මේඝදූතය කියලා කියන්නේ. මේඝදූතය. ඒක රචනා කරලා තියෙන්නේ මහා කවි කාලිදාසයන්. මහා කවි කාලිදාසයන්. එහෙනම් මේඝදූතය කියන මුල්ම සංදේශ කෘතිය රචනා කරලා තියෙන්නේ මහා කවි කාලිදාසයන්. මහා කවි කාලිදාසයන්. ඊට පස්සේ තියෙනවා සිංහල සාහිත්‍යාවලියේ මුල්ම සංදේශය ගම්පල යුගයේ රචිතයි. අන්න සිංහල සාහිත්‍යාවලියේ මුල්ම සංදේශය රචනාවට ලක් වෙන්නේ දරුණේ ගම්පල යුගයේදී. ගම්පල යුගයේදී මොකද්ද? මොකද්ද සංදේශය ගම්පල යුගයේ රචනා වෙන්නේ? ඔව්, මයුර සංදේශය. එහෙනම් මයුර සංදේශය තමයි සිංහල සාහිත්‍යාවලියේ මුල්ම සංදේශය වෙන්නේ. මයුර සංදේශය. මේක රචනා වෙන්නේ ගම්පල යුගයේදී. ගම්පල යුගයේදී. ඊට පස්සේ කතා කරන්න තියෙන ඉතාමත්ම විශේෂ දෙයක් මේ පාඩමේදී, ඒ තමයි සැලලිහිණි සංදේශයේ අරමුණ නැත්තම් නිමිත්ත මොකද්ද කියලා. මේ අරමුණ සමානයි නිමිත්ත, මේ දෙකේම අදහස සමානයි. එහෙනම් එක්සෑම් එකේදී අහන්න පුළුවන් සැලලිහිණි සංදේශයේ. හරි දරුවනි, එහෙනම් සැලලිහිණි සංදේශයේ අරමුණ නැත්තා නිමිත්ත වන්නේ 6 වැනි සිරි පෙරකුම්බා රජුගේ දියණිය වෙච්ච උලකුඩේ නොහොත් ලෝකනාථා දේවියට පුත් කුමරකු ලබා දෙන ලෙස ඉල්ලමින්
කැලණියේ විභීෂණද වියට කරන ආයාචනය තමයි සැලෙහිනී සංදේශයේ අරමුණ නොහොත් නිමිත්ත වන්නේ. මොකද්ද? 6 වෙනි සිරිපැර කුම්බාර ජුගේ දියණිය වෙච්ච උලකොඩය දේවියට පුත් කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන්ට කරන ආයාචනයක් තමයි සැලෙහිනී සංදේශයේ අරමුණ වන්නේ. එහෙනම් දරුනේ ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ මේ සැලෙහිනී සංදේශයේ ගමන් මාර්ගය මොකක්ද කියලා. එහෙනම් ඕනෑම සංදේශයක් දරුවනේ ඒකට අදාළ ගමන් මාර්ගයක් තියෙනවා. එහෙනම් මේ සැලෙහිනී සංදේශයට අදාළ ගමන් මාර්ගය වෙන්නේ කෝට්ටේ සිට කැලණියේ විභීෂණේ දේවාලය වෙතට. එහෙනම් කෝට්ටේ ඉඳලා කැලණියේ විභීෂණ දේවාලය වෙතට යන ගමන් මාර්ගය තමයි සැලෙහිනී සංදේශයේ ගමන් මාර්ගය වෙන්නේ. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ මේ සැලෙහිනී සංදේශයේ අන්තර්ගත පද්‍ය සංඛ්‍යාව කීයද කියලා. මෙන්න මේවා දරුවනේ MCQ ප්‍රශ්න වලට ඇහෙනවා අනිවාර්යෙන්ම. අන්න ඒ නිසා නෝට් ඩවුන් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සැලෙහිනී සංදේශ අන්තර්ගත පද්‍ය සංඛ්‍යාව තමයි දරුවනේ 108. ඊට පස්සේ තමයි සැලෙහිනියේ භවිතාවන විරිත මොකක්ද? මේ ඕනම සංදේශයක් දරුවනේ ඒකට අනන්‍ය වූ විරිතකින් තමයි සමන්විත වෙන්නේ. එහෙනම් සැලෙහිනී සංදේශයේ භවිතාවන විරිත තමයි samudra ghosha virita samudra ghosha virita. ඊට පස්සේ කතා කරන්න තියෙනවා දරුවනේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහල live chat එකට ඔයාලගේ ප්‍රශ්න යොමු කරන්න. අනිත් දවස්සේ පාඩම හා සම්බන්ධ වෙද්දී මම ඒවට පිළිතුරු අරගෙන තමයි පාඩම පටන් ගන්න. ඊට පස්සේ කතා කරන්න තියෙන දරුණේ සංදේශ කාව්‍යවල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. සංදේශ කාව්‍යවල දකින්නට පුළුවන් ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. කතා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ අයෙක් වෙන්න ඕනේ. කතා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ අයෙක් වෙනවා. ආශිර්වාදයක් තියෙනවා. ආශිර්වාදයක් තියෙනවා. ඒ වගේම දූතයා වර්ණනා කරනවා. මේ සංදේශයේ ඉන්න දූතයා වර්ණනා කරන මේක නම් සැලෙහිනී සංදේශය නම් සැලෙහිනියව වර්ණනා කරන්න ඕන. යායති ස්ථානයේ දක්වන්නට ඕන. මාර්ගය වර්ණනා කරන්න ඕන. යන්න ඕන මාර්ගය වර්ණනා කරන්න ඕන. සංදේශය ඉදිරිපත් කරන්න ඕන. මෙන්න මේ ටික තමයි සංදේශ කාව්‍යවල දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ වෙන්නේ. ප්‍රධානම ලක්ෂණ වෙන්නේ. එහෙනම් මෙන්න මේ ටිකක් ඉක්මනින් නෝට් ඩවුන් කරගත්තොත් හොඳයි. මොකද්ද? සංදේශ කාව්‍යවල දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ වෙන්නේ කතා නායකයා හෝ නායිකා ප්‍රසිද්ධයෙක් වෙනවා, ආශිර්වාදයක් තියෙනවා, දූතයා වර්ණාවට භාජනය කරනවා, යායුති ස්ථානයේ දක්වනවා, මාර්ගය වර්ණා කරනවා, සංදේශය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දරුවනේ දැන් මේ සැලෙහිනී සංදේශය රහොත් මග විස්තුරු පාඩමේ මූලිකම කොටස ඉවර. ඒ කියන්නේ අර කහ පැහැති කොටසේ අඩංගු වන කරුණු ටික සාකච්ඡාවට බඳුන් කරලා හමාරයි. දැන් අපිට තියෙන්නේ මේ එක් එක් පද්‍ය කොටස අරගෙන අපිට ලිහිල් වශයෙන් අර්ථය සපයන එක විතරයි. එහෙනම් දරුවනේ අපිට තවත් එක පොයින්ට් එකක් තියෙනවා. ජයවර්ධන පුරයේ ඉඳලා පණිවුඩ රැගෙන යන සැලලිහිණියාගේ මග දෙපස ඇති දර්ශනීය දේවල් මග විසිතුරු පාඩමෙන් විස්තර කරනවා. හරි. අපි එහෙනම් පළවෙනි කවිය එක්ක අරගෙන දැන් අපි මෙතන ඉදිරියට කරගෙන යමු. එහෙනම් පළවෙනි කවිය බලමු. සුර රද සමන් සමගින් සුරංගනේ පර පැහැනද මදාරා පරසතු මල්පතර කැරපොද වඳින රැඳි මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර. එහෙනම් ඔය කවිය තමයි දීලා තියෙන පළවෙනි කවිය වෙන්නේ. හරි. අපි දැන් බලමු මේ ඉරියඳි පදවල අර්ථය මොනවද කියලා. එහෙනම් මෙන්න මේ කොටස් ටික අනිවාර්යෙන්ම නෝට් ඩවුන් කරගන්න. ඉතාමත්ම විශේෂ දේවල්. සුර රද තමයි අපිට මුලින්ම තියෙන්නේ. සුර රද සමන් සමගින් සුරංගනේ වර. එහෙනම් එතන අපි ගන්න ඕනේ සුර රද සුරංගන මදාරා පරසතු සිරිපා තඹර සකිසඳ. එහෙනම් දින දින මෙතන ඉදිගස ඇති වචනවල අර්ථය කියලා සකිසඳ කියලා කියන්නේ උතුම් මිත්‍රයට උතුම් මිත්‍රය නැත්නම් උතුම් යහළුව. සුරංගන කියලා කියනවා දිව්‍යාංගනාවට දිව්‍යාංගනාවට. සමන් සුර රද කියලා කියනවා සමන් දිව්‍ය රාජ්‍යයට සමන් දිව්‍ය රාජ්‍යයට. සිරිපා තඹර කියලා කියන්නේ ශ්‍රී පාද පත්මය ශ්‍රී පාද පත්මය. මදාරා
පරසත කියලා කියන්නේ දරුවනේ දෙව්ලව ඇති නැත්නම් දෙව්ලව පිපෙන මල් වර්ග දෙකක් මදාරා සහ පරසතු මල් වර්ග දෙකක් ඒවා දෙව්ලව තමයි හටගන්නේ ඔන්න ඔය ටික තමයි ඉරිගස ඇති පදවල අර්ථය වෙන්නේ එහෙනම් කවියේ අර්ථය අපි ගමු උතුම්මෝ යහලුව එකල්හි සමන් දිවරාජයා දිව්‍යාංගනාවන් සමග පැහැයෙන් යුක්ත මදාරා පාරසතුමල් සමූහයේ පූජා කර වඳින්නා වූ සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පාද නමැති නෙළුම් මල රැඳුණු සමනල පර්වතය නැගෙනහිර දෙසින් පෙනෙයි කියලා සැලලිහිණියට කියනවා. එහෙනම් මේ සැලලිහිණිය යන ගමන් මාර්ගයේදී මුලින්ම හමු වෙන්නේ නැගෙනහිර දිශාවේ. මොකද්ද? ශ්‍රී පාද ස්ථානේ සමනල පර්වතය හම්බෙනවා කියලා සැලලිහිණියට පළවෙනි කවියෙන් අර්ථය ගම්ම්‍ය කරනවා. එනම් පළවෙනි කවිය අර්ථය තමයි උතුම් වූ යහලුව එකල්හි සමන් දිවරාජයා දිව්‍යාංගනාවන් සමග පැහැයෙන් යුක්ත මදාරා පාරසතුමල් සමූහයේ පූජා කර වඳින්නා වූ සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පාද නැමැති නෙළුම් මල රැඳුණු සමනල පර්වතය නැගෙනහිර දෙසින් පෙනෙයි කියලා වර්ණාවට භාජනය කරනවා. ඊට පස්සේ දරුවනේ ඊළඟ කවිය අපිට තියෙන්නේ ඒ කියන්නේ දෙවෙනි කවිය. දෙවෙනි කවිය බලන්න ගානේ මිනි බැබලි කිරණේ උසත පාය රාණේ යටග සෑවුලිඳු දද ගල පාය ආනේ ලකර කර පුර අප නර පාය පෙනේ දකුණේ මහසෙන් දේව් රඳ පාය. එතකොට මේ කවියේ ඉරියඳි පද තමයි ගානේ මිනි කිරණේ සෑවුලිඳු දද අප නරපාය මහසෙ. එහෙනම් මෙන්න මේ කවිවල නැත්නම් මෙන්න මේ ඉරියඳි පදවල අර්ථය ගමු. සතපාය 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 කියලා හඳුන්වන්නේ දරුවනේ සූර්යා. සූර්යා. නැත්නම් පාද සියයක් ඇත්තේය. පාද සියයක් ඇත්තේය යන අදහසින් ඒ නම යොදලා තියෙනවා. ඊට පස්සේ කතා කරනවා කිරණේ කිරණේ ඒ කියන්නේ රශ්මිය වැනි රශ්මි වැනි ගානේ කියලා කියන්නේ ඝනවෝ ඝනවෝ මිනි කියලා කියනවා මාණික්කයෙන් මාණික්කයෙන් මහසෙන් කියලා කියන්නේ කතරගම දෙවියන් තමයි මේ මහසෙන් කියලා නමින් හඳුන්වන්නේ සැවුලිඳු කියලා කියනවා දරුවනේ කුකුළු රජට කුකුළු රජ කුකුළු නෙමේ සැවුලිඳු කියලා කියන්නේ දරුවනේ කුකුළු රජ දද කියලා එක දන්නවනේ කොඩිනේ අපනරපාය කියලා කියනවා අපේ රජතුමාගේ පුරයට අපේ රජතුමාගේ පුරයට තමයි අප නරපාය කියලා කියන්නේ. ඊට පස්සේ කවිය අර්ථය අපි සැකවින් ගමු. මරන්න හිරුගේ රශ්මිය වැනි ඝනවෝ මණික් වලින් බැබළුණු රත්රන් යෂ්ටියග කුකුළු රජුගේ රූපයෙන් යුත් කොඩි බදනාලද අනේක අලංකාරයෙන් යුතු මහා සේන දිව්‍යා දිවරාජයාගේ ප්‍රාසාදය අප රජුගේ පුරේ දකුණු පැත්තෙන් පිනේ කියලා කියනවා. එහෙනම් මේ සැලින යන ගමන් මාර්ගයේදී නැගෙනහිරින් පෙන්නුම් කරනවා ශ්‍රී පාද ස්ථානය. එහෙනම් දකුණු පැත්තේ පෙන්නුම් කරනවා කියලා කියනවා අපේ කතරගම දිවරාජයාගේ ප්‍රාසාදය. එහෙනම් මොකද්ද කවි අර්ථය වෙන්නේ නැවතත් කියමු. හිරුගේ රශ්මිය වැනි ඝන වූ මණික් වලින් බැබළුණු රත්රන් යෂ්ටියග කුකුළු රජුගේ රූපයෙන් යුත් කොඩි බඳනාලද අනේක අලංකාරයෙන් යුක්ත මහසේන දිවරාජයාගේ ප්‍රාසාදය අප රජුගේ පුරේ දකුණු පැත්තෙන් පෙනේ කියලා සැල්ලිහිණියට කියනවා. ඊට පස්සේ බලන්න ඊළඟ කවිය දරුවනේ ඊළඟ කවිය මෙන්න මේ කවිය ගොඩක් වැදගත් දරුවනේ ඒක කහ පැහැති කොටුවෙන් හයිලයිට් කරලා දීලා තියෙනවා මේ කවිය ළඟ පොතේ ලියාගන්න පැන්සලෙන් මෙය සැල්ලිහිණි ඇති විශිෂ්ට කවියකි විශිෂ්ටම කවියක් මේක උපමා අලංකාරය අනුප්‍රාසය මෙම කවිය අන්තර්ගතයි දරුවනේ අනුප්‍රාසය මෙතන විශේෂයෙන්ම පෙන්නුම් කරන වේ තමයි ලප්‍රාකාරය මෙතනින් පෙන්නුම් කරන බලන්න වළඳින අදහසින් මෙන්සුර ගග අගන නලබල සසල දල රළ පෙළ නුබ නැගෙන වෙලලස ගැවති මුතු සප්පබ ලුබ බලන බල මහා මොහොද එම සඳ උතුරින් පෙනෙන එහෙනම් මෙතන ල ප්‍රාකාරය පෙන්නුම් කරන
පද්ද කොටස තමයි නලබල සසල දල රල පෙළ නුබ නැගෙන නලබල සසල දල රල පෙළ නුබ නැගෙන එහෙනම් මේ කවියේ ඉරියදි පදවල අර්ථය ගමු සුරංගන අංගන කියලා කියනවා ආකාශ ගංගාව නැමැති කාන්තාවට ආකාශ ගංගාව නැමැති කාන්තාව වළඳින අදහසින් මෙන් කියලා කියනවා වැළඳ ගන්නා අදහසින් වැළඳ ගන්නා අදහසින් මෙන් නුඹ නැගෙන කියලා කියනවා ආකාශයට නැගින්නා වූ ආකාශේ නුඹ කියලා කියන්නේ අහසට අහසට එහෙනම් නුඹ නැගෙනවා කියලා කියන්නේ ආකාශයට නැගින්නා වූ නලබල කියලා කියනවා නල කියලා කියන්නේ සුලඟට නලබල කියලා කියනවා සුලඟේ වේගයෙන් දල රල පෙළ කියලා කියනවා මහත් වූ රල පන්ති ගැවසී කියලා කියනවා ගැවසුණු ගැවසුණු එම සඳ කියලා කියනවා එම අවස්ථාවේ එතකොට මේ කවියේ අර්ථය මෙතන දීලා තියෙන විදිහට අපි ගම්මු අහස් ගගනැමැති කාන්තාව වැළඳ ගන්නා අදහසින් මින් සුලගෙහි බලෙන් සෙලවෙන විශාල රළ සමෝහයා අහස්සට නැගින වෙරළ සමීපයෙහි මුතු සහ පබළු වලින් බබලන උතුරින් පෙනෙන මහ සාගරය බලන්න කියලා සැලලීනියට කියනවා. එතකොට මේ කවිය දරුවනේ ඉතාම විශේෂයි උපමාලංකාරේ. හේතුව තමයි දරුවනේ මේ අහස සමාන කරනවා කාන්තාවට. අහස සමාන කරනවා කාන්තාවට. මහා සාගරය සමාන කරනවා පුරුෂයාට. මහා සාගරය සමාන කරනවා පුරුෂයාට. එතකොට දරුවනේ මේ සැඩ ඡණ්ඩ සුලඟත් එක්ක මොකද වෙන්නේ මහා සාගරයේ රැල්ල උඩට යනවා. රැල්ල උඩට ගහනවා ඊට පස්සේ උඩට යන පිම්මත් එක්ක අර අහසේ වලාකුළුත් එක්ක අහසත් එක්ක ගෑවෙනවා වගේ තමයි මේ වෙරළේ තියෙන රැලි අහසයි එක්ක සමීප වෙන්නේ අන්න එතකොට කවියා මෙතන උපමා කරනවා අහස් ගගනැමැති කාන්තාව අර මොහොතේ රැළවලත් එක්ක කාන්තාව ස්වාමි පුරුෂයාව වැළඳ ගන්නා අදහසින් මෙන්න මේ පද්ද පන්තිය උපුටා නැතම් උපමා කරලා තියෙනවා දරුවනේ. එහෙනම් මේ කවිය ඉතාමත් විශේෂයි. අහස කාන්තාවට සමාන කරනකොට මුහුදේ රළ සමාන කරනවා පුරුෂයාට. එහෙනම් මෙන්න මේ කවියේ ඉතාමත්ම විශේෂ කවියක් මොකද්ද? අනුප්‍රාසය හොඳටම පෙන්නුම් කරනවා. ඒ තමයි ල ප්‍රාකාරයේ නලබල සසල දල රළ පෙළ නුඹ නැගෙන. ඊළඟ උපමා ලංකාරයේ හොඳට පෙන්නුම් කරනවා. ඒ තමයි අහස කාන්තාවට සමාන කරද්දී මුහුදේරල සමාන කරනවා පුරුෂයාට. එහෙනම් ඒක තමයි මේ කවියේ අර්ථයෙන්. අපි ඊට පස්සේ යනවා ඊළඟ කවියට යම්. ඊළඟ කවියට බලන්න සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන තැන් තැන් වලඹ සැත පීසියෝ මැලි බැවින රන්වන් කරා ගෙන එන ගිරවුන් නැතින යන්මන් තොසින් මගතරතුරු නියම දැන එහෙනම් දරුවනේ අපි මුලින්ම මේකේ ඉරියදි පදවල අර්ථය සාකච්ඡා කරමු. මේ කවියා දරුවනේ ස්වභාවික సౌందర్య මනාව ප්‍රකට කරන්න පාවිච්චි කරන කවියා. කාව්‍යාත්මක යෙදුම, අලංකාර හැඟීම දනවන වචනවලින් සමන්විත කවියක් විදියට මේ කවිය අපිට ගන්න පුළුවන්. එහෙනම් ඉරියදි පදවල අර්ථය මෙහෙම ගම්මු. නන් කියලා කියනවා නොයෙක්. සිහින් ගෙදි කියලා කියනවා හීන් කෙන්දගස්. හීන් කෙන්දගස් සෙවණලු කියලා කියනවා සෙවණැලි වලට සම් කියලා කියනවා ගැවසීගත් වැලි තෙලන කියලා කියන්නේ වැලි තලාව ඊටාම සුමට ලස්සන වැලි තලාවක් තැන් තැන් වලම කියලා කියනවා ඒ ස්ථානයේ සැතපී කියලා කියනවා විවේක ගන්න නියම දැන කියලා කියනවා නිශ්චය ලෙස දැන ගන්න මන් තොසින් කියලා කියනවා සිතේ සතුටින් එහෙනම් මන් කියලා කියන්නේ දරුවනේ මෙතන සිතට මෙන්න මේ පොඩි පොඩි තැන් වලින් දරුවනේ සිංහල විශේෂදී ප්‍රශ්න යොමු කරනවා එනිසා මෙන්න මේ කරුණු පිළිබඳව විශේෂ අවධානයෙන් සිටින්නට ඕන එහෙනම් මේ කවියේ අර්ථය ගමු නොයෙක් හීන්කෙන්ද ගස්වල සෙවණැලි වලින් යුක්ත නොයෙක් වැලි තලාවන්ගෙන් වැසී ගිය ඒ තැන්වල සියුමැලි නිසා නැවති විවේකගෙන රන්වන් කරල් ගෙන එන්නබෝ ගිරවුන්ගෙන්
නිවැරදි මඟ විස්තර දැනගෙන සිටේ සතුටින් යන්නයි කියලා සැලලිහිණියට කියනවා. එහෙනම් මේ කවියේ අර්ථය ගන්නකොට දරුවනේ දැන් මේ සැලලිහිණියට පොඩ්ඩක් මහන්සි වගේ දැනෙනවා. එහෙනම් මේ කවියා කියනවා මේ සැලලිහිණියට මෙන්න මේතන පොඩ්ඩක් විවේක අරගෙන යන්න කියලා. බලන්න ලස්සන වැලි තලාවන්ගෙන් යුක්ත වෙච්ච හීන් කෙන්ද ගස්වලින් පිරුණු ඒ ලස්සන ස්ථානේ නැවතෙන්න කියලා කියන පොඩ්ඩක් විවේක ගන්න කියලා කියනවා මේ සැලලිහිණියට. එහෙම විවේක ගන්න අතරතුර කියනවා මේ රන්වන් කරල් අරගෙන එන ගිරවුන් එනවා කියලා කියනවා. ගිරවුන් එනවා කියලා කියනවා. දරුවනේ මේ ගිරවුන්ගෙන් මේ යන්න ඕන මාර්ගයේ නිශ්චිතවම දැනගන්න කියලා කියනවා. සැලලිහිණියට මේ ගිරවුන්ගෙන් යන්න ඕන මාර්ගය අහගන්න කියලා කියනවා. ඉතින් දරුවනේ අපිට මෙතන ගිරවුන් යොදා ගන්න නැතුව වෙන පක්ෂියක් අපිට ගන්න පුළුවන්. වෙන පක්ෂියක් අපිට ගන්න පුළුවන්. ඇයි මෙතන කවියා සැලලිහිණියත් එක්ක මේ ගිරවාට සමාන කරන්නේ? ගිරවාට සමාන කරන්නේ. දරුවනේ ඒ කාලේ වෙනකොට මේ සැලලිහිණියන් සහ ගිරවුන්ට කතා කිරීමේ හැකියාව තිබ්බ දරුවනේ. කතා කිරීමේ හැකියාව තිබ්බා. අන්න ඒ නිසා තමයි මේ සැලලිහිණියයි ගිරවයි එකට මුණ ගස්සවන්නේ. අන්න ඒ නිසයි. එහෙනම් කියන්නේ මොකද්ද? නොයෙක් කීකෙන්ද ගස්වල සෙවණැලි වලින් යුක්ත නොයෙක් වැලි තලාවන්ගෙන් වැසී ගිය ඒ තැන්වල සිවුමැලි නිසා නැවති විවේකගෙන රන්වන් කරල් ගෙනෙන්නා වූ ගිරවුන්ගෙන් නිවරදි මග විස්තරය දැනගෙන සිතේ සතුටින් මාර්ගයට යන්න කියලා කියනවා මේ සැලලිහිණියට. හරි දරුවනේ, එහෙනම් ඒ පරිච්ඡේදයක් මෙතනින් නිමා කරන්න පුළුවන්. දරුවනේ තවත් ලමොන් ජොයින් වෙන ගමන් ඉන්නේ දරුවනේ ඉක්මනින් ඔයාලගේ අහලුවන්ට ලින්ක් එක ෂෙයා කරන්න දරුවනේ. අද අපි කොහොම හරි මේ පාඩමට විශාල ළමයි පිරිසක් අපේ පාඩමට එකතු කරගමු. මේ වෙනකොටත් දහස් ගණනක් සිසුන් YouTube live ඔස්සේ මේ පාඩම නරඹමින් සිටිනවා දරුවනේ. ඒක කියන්න ඕන විශේෂම කාරණයක්. device තුනකින් තමයි අපි මේ වෙනකොට YouTube live ලබා දෙන්නේ. ඉතින් දරුවනේ, ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ live chat එකට පොඩි comment එකක් දාන්න. අපි ඒ ප්‍රශ්නෙට පිළිතුර ලබා දෙන්නම් අපේ ඊළඟ වීඩියෝ එකෙන්. ඊට පස්සේ දරුවනේ, අපි දැන් මේ කවිය සාකච්ඡාවට බඳුන් කරලා ඉවරයි. අපි ඊළඟ කවියට යන්නයි යන්නේ. ඊළඟ කවියට යන්නයි යන්නේ. එහෙනම් බලන්න. අදටින් ජොයින් ළමයි ඉන්නවා නම් කමක් නැහැ දරුවනේ. මේක පාඩමේ ඉවර වුණ ගමන්ම ඉක්මනින් අර මේ මුල අපි කතා කරපු කොටස් ටික YouTube ඔස්සේ බලා ගන්න පුළුවන්. කල්යවන්න එපා දරුවනේ, ඒක වෙන්නේ නැති වැඩක්. උනත් හරියන්නේ නැති වැඩක් කියන්නේ දරුවනේ. ඒක අර පාඩමේ ගලාගෙන යන ස්වභාවය නැති වෙන නිසා මේ පාඩමේ ඉවර වුණ ගමන්ම ඔයාලගේ මේ අතපසු වෙච්ච කොටස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ ඊළඟ කවිය තමයි හොඳින් අවධානය යොමු කරන්න. නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරින දුලකර සේසත් මිනි බර නකිරණින බලපිරිසෙන් සහයාපා පටුන්ගෙන බලසේනා නායක සපෝ කුමරු එන. එහෙනම් දරුවනේ මේ කවියේ ඉරියඳි පදවල අර්ථය ගම්මු. රිවි දෙව් කියලා කියනවා සූර්යා දිව්‍ය රාජ්‍යයට, සිරින කියලා කියනවා සමාන නැත්නම් ශෝභාවෙන්, නිල තුරඟ කියලා කියනවා නිල්වන් වූ අශ්වයෙක් පිට නැගී. නමුත් මෙතන නිල්වන් කියලා කියන්නේ දරුවනේ කළු අශ්වයෙක්ට. මිනි බරණ කියලා කියනවා මැණික් ආභරණ, දුලකර කියලා කියනවා බබලුවා, බලපිරිසෙන් කියලා කියනවා බලවත් සේනාව සමග, යාපා පටුන්ගෙන යාපනය ජයගෙන, සේනා නායක කියනවා සේනාධිපති. මෙන්න මේ කියන ඉරියදි පදවල අර්ථය තමයි දරුවනේ මේ කවියට අදාළ වෙන්නේ. එහෙනම් මේ ටිකක් ඉක්මනින් නෝට් ඩවුන් කරගන්න කවියේ අර්ථය සාකච්ඡා කරන අතරතුර. එහෙනම් දරුවනේ මේ කවියේ අර්ථය අපි ගම්මු. මොකද්ද? සූර්ය දිව්‍ය රාජ්‍යයේ ආකාරයෙන් කළු අසු පිට නැගී මැණික් ආභරණ රශ්මියෙන් සේසත් බබලමින් යාපනයේ ජයගන බලවත් සේනාව සමගින් එන්නා වූ සේනාධිපති සපුමල් කුමාරයා දිසා බලන්න කියලා මේ සැලලිහිණියට කියනවා. එහෙනම් දරුවනේ බලන්න කොච්චර ලස්සනද මේ කවියා සැලලිහිණියේ ගමන් මාර්ගයේ වර්ණනා කරන ආකාරය. අපිට මේ කවිය ගැන දැන් සාකච්ඡාවට බඳුන් කරනකොට දරුවනේ
ඔයාගේ මනසේ මේ ගමන් මාර්ගය චිත්තණය වෙන්න ඕනි. රූප මැවෙන්නට ඕනි. මේ දැන් කවියේ අර්ථයත් එක්ක ගත්තාම රූපයක් මැවෙන්න ඕනි. කොහොමද මේ සැලහින යන ගමන් මාර්ගය? එතකොට තමයි දරුවනේ ඔයාට එක්සෑම් එකට විචාරයක් උනත් ලස්සනට ලියා ගන්න පුළුවන් වෙන්නේ. දරුවනේ මේ විචාර ලියනකොට ගොඩක් දරුවන් විචාර ලියනවා දරුවනේ පිටු ගණන් ලියනවා. නමුත් වැඩක් වෙන්නේ නැහැ. පාඩමට අදාළ නැති දේවල් ලියනවා සමහර ළමයි. විචාර ලියන්නේ කොහොමද කියලා අපි මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. අපි ඒකට වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා අපේ YouTube එකේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. නමුත් විචාරයක් ලියන්න ඕනේ දරුවන විචාරයක් ලියන්න ඕන ක්‍රම පටිපාටියක් තියෙනවා. අන්නේ පටිපාටි අනුගමනය කරන්න ඕනේ. ඒක මෙතනදී අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ නැහැ. අපි මේ පාඩම තමයි අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඊට පස්සේ දරුවනේ අපි දැන් මේ කවියේ අර්ථයත් සාකච්ඡා කරා. මොකද්ද කිව්වේ? සූර්ය දිව්‍ය රාජ්‍යයේ ආකාරයේ නිල් අසු පිට නැගී මැණික ආභරණ රශ්මීන් සේසත් බබලමින් යාපනයේ ජයගෙන බලවත් සේනාව සමගින් ඉන්නා වූ සේනාධිපති සපමල් කුමාරයා දිහා බලන්න කියලා මේ සැලලිහිණියට කියනවා. සැලලිහිණියට කියනවා. අපි යන් ඊළඟ කවියට, අපි යන් ඊළඟ කවියට මොකද තියෙන්නේ? ඔන්න. ඒකත් ගොඩක් අලංකාර කවියක් දරුවනේ. ඒ කියන්නේ ස්වභාව సౌందර්ය මනාව ප්‍රකට කරන්න පුළුවන් එක්තරා ආකාරයේ පද්‍ය පන්තියක්. බලන්න. අක පිපිමර් මලිගිය ලිය කැලේයා වග බැදැහෙන රජ හස පුල් විලේයා ළඟ තුරුමල් ගිලිහුණු රණ වුලේයා මග බැස යව පළහෙල වැලි තිලේයා. ඒ වගේම දරුවනේ කියන්න ඕන විශේෂ දෙයක් තමයි මේ සිංහල සාහිත්‍ය නැත්නම් රසස්වාදය ගැන කතා කරනකොට ඔයාලගේ එක්සෑම් එකට විචාර ලියනකොට දරුවනේ ඔය කතා තියෙනවනේ. කියන්නේ ඒ අතීතයේ වෙච්ච කතා තියෙනවනේ ඔයාලගේ පොතේ. එක්සැම්පල් විදිහට බැද්දේ ගම ගන්න පුළුවන්, අගුල් මල් දමනේ, සතර කම්මන්ත්‍රණේ. මෙන්න මේ වගේ පාඩම්වල පරිච්ඡේද දීලා තිනවා. ඒවා ඔයා පාඩම් කරන්න කියලා ලියන්න ඕනේ. ඒ පරිච්ඡේද පාඩම් කරලානේ. නමුත් මෙන්න මේ වගේ පද්‍ය පන්ති දීලා මග විසිතුරු, ඊට පස්සේ අසමහින්ද හිමියන්ගේ පද්‍ය පන්තිය, ගංගාවේ සංගීතය, මෙන්න මේ වගේ පද්‍ය පන්ති ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු පාඩම් වලින් විචාරයක් ලියන්න දුන්නාම හරි ලේසි. හේතුව තමයි මේ කවි ටික පාඩම් කරගත්තා නම් දරුවනේ ඒ විචාරය ලියන එක මහලුකු දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා පුළුවන් තරම් try එකක් දෙන්න මේ කවි වලින් දීලා තියෙන විචාර ලියන්න. අන්න එතකොට ඔයාට ඒ අදාළ විචාරයේ සම්පූර්ණ ලකුණ හිමි කර ගැනීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. ඊට පස්සේ මේ කවියට අදාළව දරුවනේ ඉරියදි පදවල අර්ථය ගම්මු. ඉරියදි පදවල අර්ථය අග පිපි මල් කියලා කියනවා දරුවනේ. මුදුනේහි මල් පිපුණු, මුදුනේ අග කියලා කියන්නේ මුදුනනේ. එහෙනම් අග පිපි මල් කියනවා මුදුනේහි මල් පිපුණු. මලිගිය කියලා කියනවා ඉද්ද මලිති කියන මල් වර්ගවලට. ඉද්ද මලිති කියන මල් වර්ග. වග බැද කියලා කියනවා දරුවනේ රංචු ගැසි, රංචු ගැසි. හෙන කියලා කියනවා බැස සිටින, බැස සිටින. රජ හස කියලා කියනවා පියාපත් තනිසුදු පැහැයිද, හොට පාට තැමිලි පැහැයෙන්ද යුක්ත හංසයින් වර්ගයක්. රජහස මේ රාජහංසය දරුවනේ. මෙන්න මේක ගොඩක් විශේෂයි. රාජහංසය ගැන කතා කරද්දී පියාපත් සුදු පැහැයෙන්ද, හොට සහ පාද තැඹිලි පැහැයෙන්ද යුත් හංසයින් වර්ගයක් තමයි මේ රාජහංසය කියලා කියන්නේ. පුල් විලේයා කියලා කියනවා දරුවනේ පිපුණු විල්, මල් වලින් පිරිච්ච විල්, පුල් විලේයා. රණ වුලේයා කියලා කියනවා රේණු වලින් ගැවසීගත්, රේණු වලින් ගැවසීගත්. හරිද? ඒ තමයි ඉරියදි පදවල අර්ථය වෙන්නේ. ඉරියදි පදවල අර්ථය වෙන්නේ. හරි දරුවනේ. අපි ඊළඟට මේ කවියේ තේරුම ගමු. බලන්න. මුදුනේහි මල් පිපී ඇති ඉද්දවැල් කැලේන් යුක්ත රාජහංසයන් රාන්චු පිටින් බැස සිටින මල් පිරුණු විල් වලින් යුක්ත ගස්වල මල් වලින් ගිලෙහුණු මල් රේණු ගැවසේගත් පැහැදිලි සුදු වැලිතලාව මකට බැස යන්න කියලා කියනවා. එහෙනම් දරුවනේ සැලලිහිණියට
मेतना विवेक गण तमी अवस्था लबा दिन मुखद मुदुने लसन मलपीपीन इदेवेल कलयुक्त राजुपीन बस मलवलीन पिरुनु विलवलीन युक्त गवसी सुधुलावे मगट बेस अन्नमे सलिहिनियाट तमागे ए कविया मेतन पेणुम करनव दरुणी ඊට පස්සේ දරුවනේ ඊළඟ කවියට යන්න යන්නේ ඒ තමයි බලන්න දරුවනේ මේ කවිය විශේෂයි මේ කවිය විශේෂයි මේ කවියෙන් දරුවනේ සමකාලීන සමාජ තොරතුරු ගැන ප්‍රකට කරන ඒ කාලයේ තිබ්බ සමාජයේ තොරතුරු පිළිබඳව ප්‍රකට කරන්න පුළුවන් කවියක් තමයි අපි දැන් කතා කරන්න යන්නේ එහෙනම් දරුවනේ බලමු මොකද්ද කවිය කියලා ुटने शक्र देवियांगे आय रावण एताट तमाय में आय रावण किलकियान रिसिन किलकियन वा दरुणे अद्धासिन दिली किलकियन वा बबलन नेतान दिलिसेन दुनु कोत सिपात किलकियान ने दुन्न कुंताय दय असिपात मेने मेर तमाय दुनु कोत सिपात किला कियान ने माल तुरुगने वन किलकियान ने माल पिपुनु गस्वलिंग युक्त वेच्च वनेट वाई केलकियनवा इक्मनिन वेगयन सह वहा या करान केलकियन्ने पियासर करान गमन करान एनंदरुने पटगाला में इरियन पदवल अर्थयात ओया नोट डाउन करगान्न पुलुवा इरे पासे दरुने अपने कथा करान्न तियेनवा मे कविये अर्थय मोकद्द कियला दरुने अंतिम वेनकम्म पाडमे रेंदी सिटिन्न अंतिम पोडि असाइनमेंट एकक् देनवा ओयालट නැත්තම් පොඩි ප්‍රශ්න කිහිපයක් දෙනවා දරුවනේ ඒවට උත්තර සපයන්න තියෙන්නේ හරිද තවත් ළමයි එකතු වෙනවා දරුවනේ එන්න කියන්න ඔයාලගේ ලින්ක් එක හැකිතාක් ඉක්මනින් ෂෙයා කරන්න දරුවනේ හැමෝම අපිට එවලා තිබ්බා ළමයි ස්ටේටස් දාලා තිබ්බා WhatsApp ස්ටේටස් දාලා තිබ්බා අපේ අද ලින්ක් එක පිළිබඳව ඉතින් දරුවෝ ඕගොල්ලෝ ගොඩක් අපිට අපේ මේ කාර්යභාරය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම සිදු කරනවා අපේ දරුවන් අදරණීය දරුවන් ඉතින් දරුවනේ ඒ වගේම තමයි අපේ ඇඩ්මින් මඩුල්ලත් विशेष मतकरण दिगट मापीते कुंतायुध असिपा दरा किन काई कावल नामिस्ताने मुरकरन सेबलून देक माल पिरुनु गस्लिंग युक्त वेच्च वनांतरयत उडिन वेगेन प्यासर करन्न कियला कविया सललिहिन याट कियन दरुवने एहनां मेतन दरुवने समाज तुरतुरुगेन कता करादी मेतन एत्तरम यान्ने सटनाक एहनां में सटन නැත්තම් ඒ සටනේ පහළ ප්‍රදේශ යුද්ධ භූමිය මේ යුද්ධ භූමිය තමයි කයිකාවල කියලා කියන්නේ මේ කයිකාවල ස්ථානයේ මුර කරනවා සෙබළුන් මෙන්න මේ දිහා බලන් නැතුව ගස්වලින් ගස්වලට උඩින් වේගෙන් පියාසර කරන්න කියනවා දරුවනේ සැලලිහිණියට ඒ ගැන බයක් හිතේ තියාගන්නේ නැතුව සැලලිහිණියට කියනවා වේගෙන් පියාසර කරන්න කියලා මේ කවියා දරුවනේ एक तमाय एक कविये आरते वेन्ने ईड पासे दरुवने ईलांग कविये बलन्न निमाल संद पहान वेनी वेली पीट उदुल सपुल मल यहान लिये मडु लिये गे पेल एकाल केलेन वन देव लिये देखे कुमल लसाल रोके क सेते पेवलाप लूसी हिलाल कविये तेरुम गम्मु ईड कालीन इरियंदी पदवल आरते साकाच्चा करम दरुवने निमल कील कीनवे निर्मल पिरीसिंधु संद पहान वेणी कील कीनवे संद एलियस हासमान
උදුලා කියලා කියනවා දරුවනේ බබලන දිලිස්සෙන සපොල් කියන්නේ මනාව පිපුණු ලිය මඩු කියලා කියනවා ලතා මණ්ඩපය නැත්තම් ගස්වලින් වැල්ලෙති මඩුවක් මෙන් සෑදුණු තැන්වලට තමයි අපි කියන්නේ දරුවනේ ලිය මඩු කියලා ලිය ගෙපෙල කියලා කියනවා වැල් එල්ලෙමින් ආවරණය කර ගෙවල් වැනි තැන්වලට තමයි අපි කියන්නේ ලිය ගෙපෙල කියලා වන දෙවුලිය කියලා කියනවා වන දිව්‍ය ස්ත්‍රීන්ට වන දිව්‍ය ස්ත්‍රීන්ට ලපලු කියලා කියනවා ලාදලු ලාදලු සිහිලස සිහිලල කියලා කියනවා සිසිලස ගෙන දෙන සිසිලස ගෙන දෙන ලසල් රුකක කියලා කියනවා ලාගස් ලාසල් ගසක ලාසල් ගසක මෙතන ලා කියලා කියන නැත්නම් ලසල් කියලා කියනවා දරුවනේ තරුණ කියන වචනේ අර්ථය දෙනවා ලසල් කියන එකට නැත්නම් ලසල් රුකක කියලා කියන්නේ තරුණ සල් ගසක නැත්නම් ලා සල් ගසක අන්න ඒක තමයි දරුවනේ ඉරියඳි පදවල අර්ථය වෙන්නේ එහෙනම් අපි මේ කවිය අර්ථය ගමු හරි එතකොට මේ කවියේ අර්ථය තමයි දරුවනේ පිරිසිදු සඳේලිය සහ සමාන දීතිමත් වැලිතලා මතුයෙහි මනස්සේ පිපුණු මල් යහනින් යහන්හිද ලතා මණ්ඩපවලද ලතා ගෘහපෙළෙහිද ක්‍රීඩා කරන කොමලවන ස්ත්‍රීන් දැක එකල්හි ලාදලු නිසා සිසිලස්සගෙන දෙන තරුණ සල්ගස ගිහිඳ විවේක ගන්න කියලා මේ සැලලිහිණියට කියනව දරුවනේ එහෙනම් බලන්න පිරිසිදු සඳේලිය සහ සමාන දීප්තිමත් වැලිතලා මතුෙහි මනාසේ පිපුණු මල්ලහන්හිද ලතා මණ්ඩපවලද ලතා ගෘහපෙළෙහිද ක්‍රීඩා කරන කොමලවන ස්ත්‍රීන් දැක එකල්හි ලාදලු නිසා සිසිලසගෙන දෙන තරුණ සල්ගසකෙහිඳ විවේක ගන්න කියලා කියන එනම් මේ තරුණ ස්ත්‍රීන් කොමලවන ස්ත්‍රීන් බලලා එයාලගේ ක්‍රියාකාරකම් බලලා බලන්න කියලා කියනවා දරුවනේ තරුණ සල්ගසකෙහිඳ ඒ බලන ගමන් විවේක ගන්න කියලා මේ කවියා සැලලිහිණියට මාර්ග වණනාවෙන් දරුවනේ පවසනවා දරුවනේ ඊළඟට තියෙන කවිය බලමු ඊළඟට තියෙන කවිය මල්දම් සුවද දුම් දුන් සොඳ වරලසිනි කල්ගිම් නිවා සැනහෙන සිසි ලසරසිනි කොල්ලම් ගසින් නිල් යූරති පොකුණසිනි වල්ලම්බලම දැක යා ගන්න සහතොසිනි එහෙනම් දරුවනේ මේ කවියේ තිරෙන්දි පදවල අර්ථය ගම්මු මල්දම් මල් මාලා වරලසිනි කේශ කලාපේහි සොඳ සුන්දර ගිම් නිවාස සැනහෙන ඒ කියන්නේ ග්‍රේස්මේ නිවාස සැනසෙන සිහි ලස රසිනි සීතල දියෙන් යුක්ත කොල්ලම් ගසිනි තමලු ගස් නැත්තම් කොල්ලම් ගස් නිල් යුරති පොකුණසිනි නිල් පාට යුරු දෙපස්ස ඇති පොකුණු වසලින් යාගන් සහතුසිනි සතුටින් ගමන් කරන්න කියලා කියනවා එහෙනම් දරුවනේ මේ කවියේ අර්ථය අපි ගම්මු මල්මාලා සුවඳ දුම්ලද කේශ කලාපයෙන් සුන්දර වූ කාන්තාවන් සිසිල් දියට බැස උණුසුම නිසා ස්නානය කරන්නා වූ කොල්ලම් ගස් නිසා නිල් පාට ඉවුරු ඇති පොකුණු වසල වල්ලම්බලම දැක සතුටින් ගමන් කරන්නයි කියලා මේ සැලලිහිණියට දරුවනේ කවියා විසින් කියනවා මොකක්ද කියන්නේ නැවතත් බලන්න මල්මාලා සුවඳ දුම්ලද කේශ කලාපයන්ගෙන් සුන්දර වෙච්ච කාන්තාවන් සිසිල් දියට බැහැලා උණුසුම් නිසා ස්නානය කරන්නා වූ කොල්ලම් ගස් නිසා නිල් පාට යුරු ඇති පොකුණු අස්සල වූ වල්ලම්බලම දැක සතුටින් ගමන් කරන්න කියලා සැලලිහියන්ට දරුවනේ මෙතනදී කවියා පෙන්නුම් කරනවා ඊට පස්සේ දරුවනේ දරුවනේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පහල ලයිව් චැට් එකට ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන් දරුවනේ ඊට අමතරව දැන් ජොයින් වුණු ළමයින් ඒ කියන්නේ පාඩමට පටන් අරගෙන සුළු හෝ වෙලාවකට පස්සේ ජොයින් වුණු ළමයින් ඉන්නව නම් දරුවනේ තව ස්වල්ප මොහොතකින් මේ වීඩියෝ එක YouTube එකට ඔටෝ රිලීස් වෙනවා අන්න එතකොට ඔයාලට මේ වීඩියෝ එකේ මුල කොටස බලන්න පුළුවන් දරුවනේ එතකොට අනිවාර්යෙන් බලන්න දරුවනේ අපි මුලින් කතා කරා ඉතාම විශේෂ දේවල් කිහිපයක් ඒ ටික අනිවාර්යෙන්ම ඔයා බලන්න දරුවනේ මේ කවිය තමයි අපිට දැන් කතා කරන්න තියෙන බලන්න කස්තුරි තිලක සැදි නලලත සුමටාන
උල් මහනෙල් මල් දම් හිස දවටාන සලෙලුන් යනෙන නිති කැරකෙලි කවතාන රෙවි මුදුනත වන මැදවදු සුමුටාන එනම් දරුවනේ මේකේ ඉරියදි පදවල අර්ථය ගම්මු සුමුටාන කියලා කියනවා මට සිලුටු සිනිදු කස්තුරි තිලක කියලා කියනවා කස්තුරි නැමැති මුවාසතු ද්‍රව්‍ය එයින් තිලක තබා තමයි මේ කස්තුරි තිලක කියලා කියන්නේ දරුවනේ පොල් කියලා කියනවා පිපුණු දවටාන කියලා කියනවා වැළඳගෙන නැත්තම් වෙලාගෙන සලෙලොන් කියලා කියන්නේ ක්‍රීඩා ලෝලි තරුණයන් රෙවි මුදුනත කියලා කියනවා හිරු මුදුන්වත්ම වදු කියලා කියනවා ඇතුල්වන්න සුමුටාන කියලා කියනවා දරුවනේ සුමුටාන නැමැති ස්ථානෙට එහෙනම් දරුවනේ මේ කවියේ අර්ථය අපි ගම්මු මොකද්ද මනාව මට සිලුටු නලලත කස්තුරි තිලක තබා පිපුණු මහනෙල් මල් මාලා හිසෙහි පැලඳගෙන කෙලි කවටකම් කරමින් විනෝදකාමී තරුණයන් නිතර යනේන සුමුටාන නම් වනාන්තරයේ මැද ඇති ස්ථානෙට ඉර මුදුන්වත්ම ඇතුල්වන්න කියලා කියනවා දරුවනේ එහෙනම් කලින් පද්‍යපන්ති දෙකක ඒ සමේ හිටපු කාන්තාවන් වර්ණාවට භාජනය කරා දරුවනේ ඒ වගේම මේ කවියෙන් වර්ණනා කරනවා ඒ සමේ හිටපු පුරුෂයන් පිළිබඳව එතකොට ඒගොල්ල කොහොමද ඉන්නේ නලලත කස්තුරි තිලක තබාගෙන ඉන්නේ ඒ වගේම පිපුණු මහනෙල් මල් මාලා හිසේ පැලඳගෙන කෙලි කවටකම් කරමින් තමයි විනෝදකාමීව තමයි මේ තරුණයන් ජීවත් වෙලා තියෙන්නේ ඊට පස්සේ දරුවනේ ඊළඟ කවිය අපිට තියෙන්නේ හරි බලමු මග නිලමින් සිටිනා දොඹ නී පියල පිය සලමින් මල ගෙහි කෙල රොණින වල තතුඩලමින් බිඳවිලුකුන් මියරු පල ඉසිඹුලමින් යෙහි සැල දඹ පඳුරු වල දරුවනේ මේ කිරියන්දි පදවල අර්ථය අපි සාකච්ඡා කරමු නිලමින් සිටි නිල් පැහැෙන්ව නිල් පැහැතිව පෙනෙන නැත්තම් කොළ පැහැය නී කියලා කියනවා බක් මී පියල කියලා කියනවා මොර මොර රොණින වල මල් රේණුවෙන් ගැව සීගත් පිය සලමින් පියාපත් සලමින් විලිකුන් මියුරු පල විලිකුන් කියලා කියන්නේ දරුවනේ ඉදුණු මියුරු පල කියලා කියනවා මිහිරි ගෙඩිවලට තතුඩලමින් බින්ද තොපගේ හොටෙන්ද බින්ද ඉසිඹුලමින් ඒ කියන්නේ විවේක ගනිමින් දඹ කියලා කියනවා ජම්බු වලට දඹ කියනවා ජම්බු වලට ඔන්නෝ කියන විශේෂ කාරණා දරුවනේ නෝට් ඩවුන් කරගන්න දඹ කියනවා ජම්බු වලට සැල කියලා කියන්නේ මෙතන දරුවනේ සැල ලිහිණියට හරි දරුවනේ දැන් මේ කවිය අර්ථය අපි ගමු සැල ලිහිණිය මාර්ගෙහි නිල් පැහැෙන් පෙනෙන ඒ කියන්නේ මෙතන කොළ පැහැය දරුවනේ කොළ පැහැෙන් පෙනෙන දොඹ බක්මි මොරගස්වල රේණු වලින් ගැවසී ගන්නවෝ මල්ලග පියාපත් සලමින් ක්‍රීඩා කොට හොඳින් ඉදුණු මියුරු පල අනුභව කොට ජම්බු පඳුරු වල හිඳ විවේක ගන්න කියලා කියනවා දරුවනේ එහෙනම් මේ සැල්ලිහිණියට කියනවා දරුවනේ මොකද්ද දොඹ බක්මි මොරගස්වල රේණු වලින් ගැවසී ගත්ත මල්ලග ඒ වගේ මල් වලින් පිරිලලු දරුවනේ ඒ වගේම ඒ පරිසරයේ දරුවනේ දඹ නැත්තම් ජම්බු ජම්බු තියන හොඳින් ඉදිරි ජම්බු තියනවල දරුවනේ ඒ වගේම හැම ගහකම හොඳින් ඉදුණු මියුරු පල තියෙනව දරුවනේ අන්න ඒව කන්න කියලා කියනවා මෙයාට සැල්ලිහිණියට කන්න කියලා කියනවා ඒව කාලා ජම්බු පඳුරු වල ඉඳලා විවේක ගන්න කියලා මේ කවියා සැල්ලිහිණියට කියනවා දරුවනේ ඊට පස්සේ දරුවනේ ඊළඟ කවියට අපි යන් දැන් පාඩම අවසන් වෙන්න ළඟයි අවසානයේදී දරුවනේ ඇක්ටිවිටි එකක් දෙනවා ඒක හැමෝටම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි දරුවනේ බලන්න ඊළඟ කවිය රීවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි මත කෝලේ තුරු වදලේ හාඬ නැනිසි වන සැවුලේ මග අසලේ පොර සැලැසි ගුරු බැවුලේ යව අවුලේ නොවි කිසි එහෙනම් දරුවනේ මේ කීරියදී පදවල තේරුම ගමු රීවි තැවුලේ කියලා කියනවා හිරු රැසින් පිපි කම්මලේ කියලා කියනවා පිපුණු නෙළුම් මල් ගැවසි කියලා කියනවා ගහන වූ මත කෝලේ කියලා කියනවා මත්තු කෝලන්
වන සැවුලේ කියලා කියනවා දරුවනේ වලි කුකුලන්ට පොර සැලසී කියලා කියනවා යුද වැදුණු පොර කොටන අවුලේ නොවි කියලා කියනවා කරදරයක් නොවි ඊට පස්සේ මෙන්න මේ ඉරෙන්දි පදවල අර්ථය සාකච්ඡා කරාට පස්සේ දරුවනේ ඊට පස්සේ කවියේ තේරුමට අපි යම් දරුවනේ මෙන්න මේ කවියත් ඉතාම විශේෂයි කවියේ අභ්‍ය පිටින් පේන අර්ථය නෙමේ දරුවනේ කවියේ අභ්‍යන්තරයේ තියෙන එන අපි මේ කවියේ දීලා දෙන අර්ථය සාකච්ඡා කරලා ඒ අභ්‍යන්තරයෙන් අපිට ගන්න පුළුවන් අර්ථය සාකච්ඡා කරමු එහෙනම් කවිය අර්ථය ගන්න සූර්ය තාපය නිසා පිපුණා වූ නෙළුම් මල් වලින් ගහන වුද හැසිරීමට සුදුසු ගස් වදුළු වල මත්තු කෝලන් නාද කරන්නා වූද මාර්ගය අසල පොරකොටා ගන්නා වූ වලි කුකුලන්ගෙන් යුක්ත ගුරු බැවුලන ප්‍රදේශයෙන් කරදර ඇති කර නොගෙන යන්නයි කියලා මේ සැලලිනට කියනව දරුවනේ එහෙනම් දරුවනේ මෙතන මේ කෝලන් මත්තු කෝලන් නාද කරනවා කියලා කියන දරුවනේ මේ අප්‍රේල් මාසෙ නැත්නම් අවුරුදු කාලයේදී කෝලා කෑ ගහනවා කොහා හඬලනවා දරුවනේ ගොඩක් අය කියන්නේ මේ කොහා කෑ ගහන්නේ අවුරුදු කාලෙට කියන්නේ අවුරුදු ළඟා වෙනව නැත්නම් අවුරුදු සමය කියලා දැනුවත් කරන්න තමයි කොහා හඬලන්නේ කියන කියන එක තමයි ගොඩක් ජනප්‍රවාදයේ පවතින නමුත් දරුවනේ මේ කෝලා තමාගේ කෙවිලියව හොයාගන්නේ මෙන්න මේ සමයේදී මෙන්න මේ සමේදී තමයි දරුවනේ තමා ඒ කෝලා ඒ හඬලලා තමාගේ කෙවිලියව හොයාගන්න දරුවනේ මෙන්න මේ ඒ කාලවකවානුව වෙද්දි ඊට පස්සේ දරුවනේ මෙතන තියෙනවා වලි කුකුලන්ගෙන් ගුරුබල් නැත්නම් වලි කුකුල්ලෝ මෙතන පොර කනවා කියලා කියනවා දරුවනේ ඒ ඇයි සාමාන්‍ය වලි කුකුල රංචුවකට එක වලි කිකිලියක් වගේ තමයි ඉන්නේ අන්න එහෙනම් දරුවනේ වලි කුකුලෝ සටන් කරනවා තමාගේ ඒ භාර්යාව සොයා ගැනීම සඳහා අන්නේ සටන් කිරීම තුලින් සටන් වැද එතනින් ජයග්‍රහණය කරන වලි කුකුලාට තමයි දරුවනේ එතන සිටින භාර්යාව හිමි වෙන්නේ අන්න ඒ විදිහට තමයි දරුවනේ මේ කවියේ අභ්‍යන්තර අර්ථය වෙන්නේ නමුත් මෙතන බාහිර අර්ථය විතරයි දීලා තියෙන්නේ එහෙනම් මේ හැම කවියකින්ම දරුවනේ පිටින් පෙන්눔 කරන අර්ථයට වඩා ගොඩක් ගැඹුරු අර්ථයක් මේ කවිවල පෙන්눔 කරනවා දරුවනේ අන්න ඒක තමයි මේ සංදේශ කාව්‍යවල විශේෂත්වය වෙන්නේ දරුවනේ ඊට පස්සේ දරුවනේ ඊළඟ කවිය බලන්න වනසිරි පියුම් රා බඳරණ බරණයුරු වටපිරිස පොල් දුණුකේ මල් මුරුතතුරු බිඟුපිරි වැරු ඔලුපුල මුල වල තඹුරු හිමසරි සිහිල් දිය හැබ දැක යන් මිතුරු මේ ගිරේදි පදවල අර්ථය ගම්මු වනසිරි වනේ නැමැති සිරිකත පියුම්රා පියුම්රා බඳ කියලා කියනවා පද්ම රාග මාණික්යන්ගෙන් බඳිනාලාද නැත්නම් රතු කැට මණික් වල තමයි දරුනේ පියුම්රා බඳ කියලාත් කියන්නේ මල් මුරුත තුරු මල් මුරුත තුරු මල් මුරුත ගස් සුපුල් දුණුකේ ඉතා හොඳින් පිපුණෝ දුණුකේ මල් වටපිරි හාත්පසින්ම පිරුණු හිමසරි සිහිල් දිය නැත්නම් හිමසරි සිහිල් දිය කියලා කියනවා දරුවනේ හිම මෙන් සීතල ජලයට හෙබ කියලා කියනවා ඔයට නැත්තම් ජලාශයට මේ කවිය අර්ථය ගම්මු දරුවනේ යහලුව වනේ නැමැති සිරි දෙවුදුවගේ පත්මරාග මාණිකෙන් බඳනාලද රණ ආභරණසේ ඉතා හොඳින් පිපුණු මල් ඇති දුණුකේ සහ මල් මුරුත ගස්වලින් හාත්පස පිරුණු මීමැසෙන් මීමැසන් විසින් පිරිවරාගත් ඕලු මානෙල් එන එල මානෙල් නෙළුම් යන මල් වලින් පිරී ගිය හිම සහ සමහන සීතල ජලයෙන් යුක්ත වූ ගැඹුරු ජලාශයේ දැක යන්නේ කියලා දරුවනේ සැලලිහිණියට කියනවා එහෙනම් කවිය අර්ථය ආයි ගම්ම දරුවනේ බලන්න යහලුව වනේ නැමැති සිරි දෙවුදුවගේ පත්මරාග මාණිකෙන් බඳනාලද රණ ආභරණසේ ඉතා හොඳින් පිපුණු මල් ඇති දුණුකේ සහ මල් මුරුත ගස්වලින් හාත්පස පිරුණු මීමැස්සන් විසින් පිරිවරාගත් ඕලු මානෙල් එල මානෙල් නෙළුම් යන මල් වලින් පිරී ගිය හිම සහ හිම හා සමාන සීතල ජලයෙන් යුක්ත වෙච්ච ගැඹුරු ජලාශය දැක යන්නයි කියලා මේ සැලලිහිණියට කවියා පෙන්눔 කරනවා දරුවනේ හරි දරුවනේ පාඩමේ කවි ටික නම් මෙතනින් ඉවරයි එහෙනම් අපි මේ වෙනකොට
කවිටික රසවින්දනය කරා ඊට පස්සේ කවිවල අර්ථය ගත්තා ලිහිල් වශයෙන් ගත්තා ඊට පස්සේ ඉරියන්දි පදවල අර්ථය ගත්තා ඒ වගේම පාඩමේ මුල කොටසේ අර්ථය නැත්තම් මුල කොටස පිළිබඳව සාකච්ඡාවට භාජනය කරා එහෙනම් දරුවනේ දැන් තමයි තාම සුවිශේෂී කොටස බලන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි තියෙන්නේ එහෙනම් දරුවනේ ප්‍රශ්න ටිකත් එක්ක මම පිළිතුරු මේ මොහොතේම සපයාගෙන යන්නම් පළවෙනි ප්‍රශ්නය බලන්න මේ ප්‍රශ්න 9ට වාර උත්තර දෙන්න පුළුවන්ද කියලා එහෙම වුණොත් ඔයාලට මේ පාඩමේ ප්‍රශ්නයක් නැහැ හොඳට තේරිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය මග විසිතුරු පද්‍ය පන්තිය උපුටාගත් සංදේශය කුමක්ද මග විසිතුරු පද්‍ය පන්තිය උපුටාගත් සංදේශය කුමක්ද උත්තරය පහලින් දීලා තියෙනවා දරුණේ මොකද්ද සැලලිහිණි සංදේශය දෙවන ප්‍රශ්නය සැලලිහිණි සංදේශය රචිත යුගයේ නම් කර එහි රචකයාගේ නම සඳහන් කරන්න දරුවනේ බලන්න දෙවන ප්‍රශ්නෙට උත්තරේ කෝට්ටේ යුගය තොටගම්මිය ශ්‍රී රාහුල හිමියන් ප්‍රශ්න අංක 3 තොටගම්මිය ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘති දෙකක් නම් කරන්න බලන්න උත්තර කාව්‍යක්ෂය කරේ පාංචිකා ප්‍රදීපය තව තිනව දරුවනේ පොත් බුද්ධි ප්‍රසාදිනිය වගේ ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නේ දීලා තිනවා තොටගම්මිය ශ්‍රී රාහුල හිමියන්ට දී තිබු උපාධි නාමය කුමක්ද ඒ මොකද්ද ෂඩ් භාෂා පරමේශ්වර අපට හමුවන ලොව මුල්ම සංදේශය කුමක්ද මුල්ම සංදේශය කුමක්ද මොකද්ද මේඝ දූතය ඒ කතුවරයා තමයි දරුවනේ මහා කවි කාලිදාසයන් මහා කවි කාලිදාසයන් ඊට පස්සේ දරුවනේ 6 වෙනි ප්‍රශ්නය සිංහල සංදේශ ඉතිහාසයේ ප්‍රථම සංදේශය කුමක්ද ප්‍රථම සංදේශය කුමක්ද ඒ යුගයේ නම් කරන්න එකක් දන්නව දරුවනේ මොකද්ද මයුර සංදේශය ගම්පල යුගය මයුර සංදේශය ගම්පල යුගය ප්‍රශ්න අංක 7 සැලලිහිණි සංදේශය රචිත විරිත කුමක්ද මොකද්ද විරිත සමුද්‍ර ഘോഷ විරිත එහි ඇතුළත් පද්‍ය සංඛ්‍යාව කීයද දරුවනේ පද්‍ය 108යි ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 8 කෝට්ටේ යුගයේ විසූ තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් නම් කරන්න කවුද භික්ෂුන් වහන්සේලා දෙනමක් බලමු වීදාගම මෛත්‍රිය හිමි ඒ වගේම වැටෑවේ හිමි ඊට පස්සේ දීලා තියෙනවා දරුවනේ ප්‍රශ්න අංක 9 පහත කවි පදෙහි සරල අර්ථය ලියන්න ඉසිඹුලමින් යෙහි සැල දඹ පඳුරු වල මොකක්ද අර්ථය වන්නේ සැලලිහිණිය ජම්බු පඳුරු වල සිට විවේක ගන්න කියලා තමයි කියන්නේ මොකද්ද ඉසිඹුලමින් යෙහි සැල දඹ පඳුරු වල අර්ථය සැලලිහිණිය ජම්බු පඳුරු වල සිට විවේක ගන්න එහෙනම් දරුවනේ හා හා පුරා කියලා දරුවනේ අපේ සිංහල සාහිත්‍යයට අදාළව මග විසිතුරු කියන පද්‍ය පන්ති අපිට නිමාවට පත් කරන්නට මේ මොහොතේ හැකියාව ලැබුණා දරුවනේ දරුවනේ අපි මුලින්ම මග විසිතුරු පද්‍ය පන්තියේ කවිටික රසවින්දනය කරන්න අවස්ථාවක් ලබා දුන්නා ඒ අවස්ථාවට හිටියේ නැත්නම් දරුවනේ අපි නැවතත් ඒ කවිටික ඔයාලට අසන්නට මේ මොහොතේ යොමු කරන්නම් දරුවනේ ඒ අවස්ථාවේදී අද පන්තිය පිළිබඳව පුංචිම පුංචි අදහසක් දරුවනේ පහල කමෙන්ට් සෙක්ෂන් එකට ඔයාලා ඔහොමම දාගෙන යන්න දරුවනේ එහෙනම් අය රත්තරන් දරුවනේ අදට මම මේ පන්තිය මෙතනින් අවසන් කරන්නම් අර කවි ටික දැන් අහන්න දෙනව දරුවනේ හැමෝටම තෙරුවන් සරණයි